සියලු දෙනාටම ආයේ බොහෝවන්. අද වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ මම ඉන්න මරේ බ්‍රිජ් නගරයේ මරේ ගඟ හරහා හැදුණු පාලම අලුත් වැඩියා කටයුතු වලින් පස්සේ විවෘත කිරීමේ සාදය. මේ මරේ බ්‍රිජ් ගමට ඒ නම හැදුනේ ඕස්ට්‍රේලියාවේ දිගම ගඟ වෙන මරේ නදිය හරහා 1879 දී ඉදි වුණු මේ පාලම නිසයි. කලින් තිබුණු නම තමයි එඩ්වර්ඩ්ස් ක්‍රොසින් කියන එක. 1886 වනතෙක් මේ පාලම රේල් පාරක් එක්ක තිබුණත් 1925 වෙද්දී වෙනම දුම්රිය ගමන් සඳහාම පාලමක් ඉදි වෙනවා. අද මේ ප්‍රධාන පාලම විවෘත වන්නේ වසර දෙකක පවන අලුත් වැඩියා කටයුතු වලින් පස්සේ. තවත් අවුරුදු 30කට විතර කිසිම අලුත් වැඩියාවක් අවශ්‍ය නැති බවයි ඉංජිනේරුවරුන්ගේ මතය. ජනමත විචාරණයක් අතළඟ ආවත් කිසිම දේශපාලකෙක් මෙතන නොහිටපු එක තමයි මම දැක්ක විශේෂත්වය. ඒ වගේම තමයි පාලම විවෘත කරන්නේ පාලමේ ඉංජිනේරු මණ්ඩලය හා මහජනතාව. මේ රථ පෙළපාලිය ලෑස්ති වෙලා තියෙන්නේ අන්න ඒ වෙනුවෙන්. ඔන්න පාලම ඇරියා. පියානෝ පාලම දිගේ. ඒක පයින් යන්න හම්බෙන්නේ නැහැ. අද ගියොත් තමයි. ආසියාතිකයන්ගෙන් අපි විතරයි ඉන්නේ. ඇමතිලා නැහැ, මන්ත්‍රීලා නැහැ, මොකෙක්වත් නැහැ. දැක්කම පාලම ඇරියා.
මගේ පොඩ්ඩ වොයිස් ගිහිල්ලා තියෙන්නේ හොඳේ සනීපන. හෙමින් හෙමින් අපි පාලමේ අනික් පැත්තට ආවා. දැන් අපි යන්නේ ස්ට්‍රීට් පාටි එකට. උදේ 10 ඉඳන් හවස 2 වෙනකන් තියෙන මේ සාදේ අද මුළු ගමටම බාබකියු දෙනවා. මේ අර ආපු කාර් පාලමෙන් ඉස්සල්ලා මෙහාට ආපු කාර් මේ. හලෝ හලෝ. Let's see how this driver rides. Did you break the horn for it? Oh god. Anything you like. You can take both if you like. Take both. Yeah. If you want a fastest one, small one. ඇත්තටම දැන් මරේ බ්‍රිජ් මගේ ගම වගේ. ගොඩාක් මිනිස්සු මාව අඳුරනවා. එහෙම වුණේ මං වැඩ කරපු තැන තිබ්බ ප්‍රොමෝෂන් එකක් හින්දා. නමුත් කිසිම දෙයක් ස්ථීර නැහැ. කවදා මෙහෙන් යන්න වෙයිද දන්නෙත් නැහැ. ඒත් මේ නගරේ මට ලබා දුන් දේවල් නම් බොහෝමයි. ඕස්ට්‍රේලියාවේ හැම තැනම කැරකිලා මට මෙහෙට මෙන්න මොකක් හරි හේතුවකුත් තියෙන්න ඇති. ඕකේ, රොකී සානක පුරපතිතුමා වණ්ඩ 15ක් විවෘත කරා. අපි යනවා ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න. එන ජය වේවා. See ya.